විමුති ගෙදරාවේ තරමක වේදනාවකිනි. මේ ගෙදරට මෙහෙම කරන්නට වීම දුකකි. හැදු වැඩු අම්මාට තාත්තාට උපන් මහ ගෙදරට මෙහෙම කරන්නට තරම් වූ දඩබ්බර දරුවෙක් නොවේ. හේත් මේ මහ ගෙදර තමාගේ අහිංසකකම ජීවන සිහිනි බිඳ දැම්මේ. මේ ගෙදර වැඩිමුණු තද ගත කරන්නේ පැය 3-4කි. පුංචි මහත්තයා අල්ලාහ් ගෙට කොට වෙද්දිම කතා කළේ ඔහුගේ මුහුණින් මහා අමුත්තක් කා නිසායි. ඇයන් ලක්කේ නෑ මේ ඒ පුංචි මහත්තයා හරි කරදරෙන් වගේ. කරදර නැද්ද අල්ලක්කේ? හිමින් මං පස්සේ උඩට එන්නම්. පුංචි මහත්තයා කාලද? අයියලාගේ ගෙදරින් කරෝලයි පොල් සම්බුවලයි බතුයි කෑවා. අල්ලා සෑහෙන වෙලාව විමුති දෙස බලා උන්නයි. අද මොකක්කෝ සිදුවී ඇත. ඒ බව ඔහුගේ මුහුණින්ම පෙනේ. තව ටිකක් රැවෙලා වාට ඉන්න තිබ්බේ. හෙට කසාද කියලාවත් හිතනවද? සුරම්‍යාවයි කාමරයේ සිටේ. ගේ පුරාම තැන තැන මංගල උල්ලේට සූදානම් වන්නට ගෙන බඩමුට්ටුවේ. විමුත්තිට හැමෝම ගැන දුක සිතුනි. හෝම් කමින් එකට දැනුයි කියලා ඉවර වුණේ. විමුත්ති කතා නොකළේ. මේ මගුල කිව් හැමෝටම එයට ඉන්නට එපායයි කියනට සිදුවෙන නැත. මං කාමරේ බැලුවා. වෙඩින් කිට් එක නෑනේ. එයාලා හවසට ගේනවා. විමුත්ති එපමණක් කීවේ. සුරම්‍ය තම පොඩි පුතා දෙස බැලියේ තරමක චකිතයකින්. පොඩි පුතා කියන්න අම්මේ. හෙට පුතේ මගේ කසාදෙනේ අම්මේ. ඉතින් පුතේ මට මහන්සි අම්මේ. ටිකක් මට ඉන්න දෙන්න. විමුක්ති උඩට ගියේ දෙවෙනා වේදනාවකිනි. අම්මගේ මූණ දෙස බලාගෙන කිසක් කිව නැහැක. ඔය ආදරයට මට පෙව්ව කිරිවලටත් සමහරට ශාප කරයි. මේක පවක් නම් ඒ පව කිවෙද්දින් අම්මේ. විමුක්ති උඩ මහලට යමින් සිටී වේදනාවෙනි. අල්ලා උඩ මහලට ගිය සෑහෙන වේලාවකට පස්සේ ඇය හදාගෙන ආත ඒක මෙසේ මත තබා ඔහු දෙස බැලුවාය. පුංචි මහත්තයා අනුලක්කේ මොකක් හරි දෙයක් කොහොමද හිතුවේ? පුංචි මහත්තයාගේ මූණ හරි අමුතුයි. විමුත්‍ය ඇඳින්න ගිට පහළ වැළවි. මා රැට යනවා අනුලක්කේ. යනවා? ඔව්. විමුත්‍ය සියල්ලම අනුලාට කීවේ. අනුලා දිලිසෙන දැසින් ඔහු දෙස බලා උන්නාය. අනේ දෙයියන්ගෙම පිෂ්ටයි. මගේ අම්මේ මං ගින්දරින් හිටියේ. මං රැට යනවා අල්ලක්කේ. මෙහි බලා ගන්න. අනේ අර පරට්ටිය දාලේ අනේකමයි හොඳ. තනේ කියන පුංචි මහත්තයා තැන තැන කොල්ලොලු. විමුති සිනාසුනේ. මගේ ඇඳුම් ටික ලෑස්ති කරන්න අල්ලක්කේ. වැඩි ඕන නෑ. අනේ මං ලෑස්ති කරන්නම්. සරන් දෙක තුනක් උත් දාන්නම්. හිමීට මගේ බෑග් එක ඇති. ඒකට දාන්න. හොඳයි. අනේ මට නම් හරි සතුටේ පුංචි මහත්තයා. හරිම සතුටි. මං තව දෙයක්ත් කියන්නද? කියන්න. ලොකු මහත්තයා. ඉති වාෂණංගිය බලන රත්නපුරේ ගිහින් ලොකු නෝනා කිල්ලට කරපු දේ ගැන හරි දුකින් ඉන්නේ. මේ කසාදෙටත් එච්චර සතුටකින් නැහැ. තාත්තාවත් ඒක තේරුම් ගත්තා නම් ලොකු දෙයක් අල්ලක්කේ. මේ ගමන යන්න. ඇවිත් පුළුවන් ඔය රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරලා දාන්න. කිල්ලව නම් කවද බඳගන්න බැරිද? කොහේ ඉන්නවද කියලා දෙයියෝ තමයි අල්ලක්කේ දාන්නේ. විමුත කිවි තික සුසුමක් හෙලාය. කොහේ හිටියත් මේ ළඟ ඉන්නවයි කියලා හිතාගන්න. ඕන වෙලාවට සරස්වති වගේ පේන්නේ. විමුති වෙලා බැලුවේ. දැන් හවස පහට ආසන්නේ. අඩුමසෙන් රෑ 4-8ටවත් ගුවන් තොටුපළට යන්නට සූදානම් වියුතේ. අල්ලක්කේ පුංචි මහත්තයා ආ මෙතන සල්ලි ටිකක් තියෙනවා. වේදමට තියාගන්න. ඔහු මුදල් ටික අල්ලාගේ අතගෙන එහෙමත තබද්දි අල්ලාගේ දැස් පෙඟී ගියේ. අනේ පුංචි මහත්තයා මේ මට කරපු දේවල් වලට සල්ලි දුන්නා හැම නෙමෙයි. මං ඔයාලට සලකන්න ආසයි. එහෙත් මේක මගේ නරක කාලයක්. අන්නාගේ කඳුළු වැටිනි. එහෙම හිතන්න එපා පුංචි මහත්තයා. දරුවට මොනාරි ගන්න. මං එද්දි තරන් ඉන්නම්. ඕවන් කෙනෙකුට වාශාවන් කෙනෙකුට මෙවන් විපත් කෙසේ වුවාද? අන්නා 17 සිටුවාය. ප්‍රියංගදා තුවාෂා නාලට ආවේ ත්‍රිවිලයක නැගියේ.
මොරකොඩ නිවස පිහිට ඇති නාල පටුමකට ඇයි ත්‍රිවිලෙන් ආවේ අරමුණකින් නොවේ. ඔහුව තව එක වතාවක් හෝ හැංගි හෝ බලා ගන්නට. ඔබට ඕන නම් ওই ගේට්ටු කඩාගෙන යන්න පුළුවන්. ප්‍රියංගදා කියේ මොරකොඩ නිවස ඉදිරිපිට දීමේ. වාෂා මොරකොඩ නිවස දෙස බැලුවේ පාපුවම ඇවිලීගෙන යද්දී. අනේ අයියාගේ කාමරේ උඩ ඇරලා දෙයිනේ. වාෂා කිවි ත්‍රිවිලේ යකඩ පොල්ල අල්ලාගෙන. ඔහු අල්ලා සමග උඩ ඉන්නවා වාෂා දැක්කයි. අනේ ඔයා මොනවාද රත්තරන් කරන්නේ? මාව දාලා යන්නද සුදු මහත්තයෝ ඔයා හදන්නේ? වාෂා සිතින් ඇසුවාය. එය සමගම මොරගඩ නිවසට ආ වාහනය ත්‍රිවිලේට හරස්සිය. වාහනය උන්නේ මංජුලායි. වාහනය උන්නේ මංජුලා බව නොදැන වාෂා එබේ බැලුවාය. එක මොහොතක් තුල මංජුලා වාෂාව දැක්කයි. එකේ බඩබබුව රත්යේ ගිය වාෂාව දුටුවනමයි. ගෙදරන තෙලව බැලි මෙහි මොකද කරන්නේ? මේකේ මුන්ගේ බංගලාවට ගිහිල්ලා මොන නාඩගමන් නටයිද දන්නේ. මංජුලා හිම වාහනේ බැස්සයි. වාෂා මංජුලාව දුටු එවිටේ පපු හරහා විදුලිය කෙටිගෙන යන්නක් මෙන්නේ. පපුවේ බැඳගත් ආදරය ඩැහැගන්නට යන්නේ මේ උකුස්සිය බව වාෂා දනි. ලේන් ලේට පොරුදු දුන් සෙනෙහසක් තම පපුවෙන් ලේ ගලද්දී ඈත් කළේ ඇය. ප්‍රියා කෙල්ලේ මංජුලා දෙයනේ මේ පැත්තට එනව නේද? ඔව්. ප්‍රියංගවදාටත් වාෂාටත් ඊට එහා කතා කරගන්නට වෙලාවක් වුයේ නැත. මංජුලා ඒ විදිහ ත්‍රිවිලේ ආසන්නයට බැමින අමාරේ. ගෑනු දෙන්නාගේම දැස් එකට හමුයේ. එක අය කෝගේ දෛවී ආත්මගත හිමිකාරියයි. අනෙක අය ආත්මී අයිතිය කොල්ලකන්නටා කොල්ලකාරියයි. දෛවී මෙවන් මොහොතක මේ දෙන්නා වුණ ගැස්සෙ යයි. වාෂා ඉබේටම ත්‍රිවිලයෙන් බැසුනේ. එහෙත් ඇය දිගට මුන්නේ මංජුලාගේ දෙනෙත් දෙසම් බලාගෙන. ගෑණියෙක් එක මොහොතකදී ආදරේ ඉදිරි දේවතාවයෙකි. තවත් විටක කාලියකින් නේකි. වාෂාගේ දෙනෙත්වල තිබුණේ ඒ කාලිය අම්මාගේ ඇස්වල ඇති බද්ධ වෛරය. ඇයි මොකද? එසේ එසේ මංජුලායි. ඇයට වාෂාගේ ඇස්වල ඇති වෛරය දරාගන්නට බැරි තරම්. මාතාන්නේ මොකද කියලා තමයි. වාෂා කිව්වේ ඇවිලිමිනේ. මංජුලා වෙවුලන්නට විය. පට්ට බැල්ලි මේක ඇවිත් ඉන්නේ හොඳකට නෙමෙයි. මරලා හරි මගේ බාරෙන් අයින් කරන්න ඕන. මංජුලා සිතුවාය. තමුසේ මොකද මෙහි කරන්නේ? වාෂා සිනාසුනාය. ප්‍රියංගදා පව වාෂා දෙස බලවන්නේ පුදුමේනි. කෙල්ලගේ මුහුණේ කාලි අම්මාගේ අවතාරය ආවේශ වූ මුහුණක් ඇණිය. ඇයි මනමාලට බය හිතුණද? මම මනමාලයව අරන් යයි කියලා. වාෂා ඇසේ දැවෙන දැසින් ඇය දෙස බලමිනි. පට්ට වැල්ලි මං ඔබට එකක් කියන්නම්. ඔබ නෙමේ ඔබේ අම්මාවත් විමුතිය ගන්න බෑ. කෙල්ල සිනාසුනේ මහ පොළොවට. ප්‍රියං වදයාගේ අතකින් අල්ලා ගත්තාය. අපි යන් කෙල්ලි. අරන් යනවා තමුසගේ හිඟන වහන්තරාව. නැත්තං. ඇයි නැත්තං මොනා කරන්නද? මරලා දාන්නද? මංජුලාගේ අත මිට මෙලවි වාෂාගේ මුණ අසලට මාවාය. ඔබ හිතුවේ ඔබව මරන්න බෑ කියලාද? මිනියවත් හොයාගන්න බැරි විදියට ඔබ අදරෑ මරන්න පුළුවන්. එහෙනම් පුළුවන් නම් මාව මරලා විමුක්තිය බැඳගෙන පෙන්නපන්. පුළුවන් නම් පෙන්නපන්. මංජුලා ඇවිලිමි වටපිට බැලුවේ අවසීහින් මිනි. මේ වෙන්න යන දේ ඔහොත් හැම සැලසුමක් වතුරියේ. මේ හිඟන බැල්ලිට ඒක කරන්න දෙන්න බෑ. තමුසෙ මෙතනින් යනවද නැත්තම් මම නෑ යන්නේ නෑ. යන්නේ නෑ. විමුක්ති කියන්නේ මගේ පණ. මම මෙතන මැරුණත් මගේ විමුක්තිය කාටවත් අයිති වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මම මැරෙනවා. දැන් මේ ගෑණි මොරගඩ නිවසට ඇතුළු වුණොත් වෙනදේ මංජුලා දැන උන්නයි. නිසකවම ඇතුළේ විමුක්තිය ඇත. බලපන් මම ඔබට කරන දේ. බලාගෙන ඉඳපන්. මංජුලා එසේ කියා වේගින් වාහනයට ගියායි. අජිත් ඇතුළට ගිහින් ලොකු නෝනාව එක්කන් එනවා. හදිස්සියක් කියලා. විමුක්ති ඉන්න තැන එහෙම කියන්න එපා. තේරුණාද? හා පුංචි නෝනා. මේ ගෑණිව පළවා හරිනවා නම් පළවා හැරිය හැකි ඇයට පමණක් බව මංජුලා දැන උන්නාය. අනේ කෙල්ලේ මේ මොනවාද වෙන්නේ? ප්‍රියංවදා කිවි අඬමිනි. අපි යන් කෙල්ලේ. මංජුලා යලි ත්‍රිවිරලිය අසරට ආවේ
ආශා හිරියටීමෙන් ඒ අසල ඉනිද්දී මෙවන් දෙයක් තුන් හිතකින්වත් බලාපොරොත්තු වෙයේ නැත ඒත් ඔබ මේ තරම් සැහැසිලිස අයිති කරගන්නට යද්දී මේ කුස ඉන්න දරුවා වෙනුවෙන්වත් වචනයක් කියා යා යුතුය අද මේ සටන් කරන්නේ තම් පණමින් සොරකි ආදරය වෙනුවෙන් පමණක් නොවේ කුසේ සිටනා ඔහුගේ ආදරය සංකේතය වෙනුවෙනි